අපිට හමු වුණ තවත් දෙයක් තමයි මේ පාර. ඒ කියන්නේ සැලැබල් ප්‍රදේශයක් වුණත් ඩෝසර්යක් යොදාගෙන පාර කපලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ඉස්සර අපි මේ පැත්ත ඇවිදින්නේදී තමයි කරම තියෙන කැලෑවක්. දැන් පාර හදලා තියෙන්නේ ඩෝසර්යක් නෙමෙයි. ඒත් දැන් නැවත ආයමත් කැලෑවට ගියපු කබු පාරක් තමයි ඔයාලට දක්න ලැබෙන්නේ. අපිට තියෙන්නේ මේකේ සාමාන්‍ය මිනිස් වාසය. ඒ කියන්නේ අපි මේ පැත්තේ මිනිස්සු වාසය අවමයි. ඒ නිසා මේ යනවා එනවා අඩුයි. ඒ නිසා මේවා පැති ආයමත් වනාන්තර. ඒ කියන්නේ මේ වගේ ලඳු කැලෑ බවට දෙමින් පවතිනවා. සමහර විට මේ තිහල ප්‍රදේශයේ සංවර්ධන කඩයක් සිදු වෙනවා. අලුත් අලුත් දේවල් ඉදිරියෙන් පවතිනවා. අපි ඒවත් බලන්න යම්. මොකද කිව්වොත් එහම මේක තව ටික කාලයකින් හොඳ පැත්තක් වෙයි. මොකද කිව්වොත් එහම ඉහළ ප්‍රදේශයේ අතිනවීන පන්නේ හෝටල් ඉදිරියෙන් පවතිනවා. ඒ නිසා මේ ප්‍රදේශය දැන් දකින්න ස්වභාවයේ ඉදිරියේදී දකින්න ලැබෙයි. මොකද කිව්වොත් එහම ඒත් එක්කම මේ පැත්ත දියුණු වෙයි. ඒත් එක්කම මේ පැති වල ජනවාස බිහි වෙයි. ඔයාලට මේ දකින්නේ එක ප්‍රවේශයක් විතරයි. පාර කපලා තියෙන්නේ වල්ලවිච්ච පාරක්. අපි ඉදිරියේදී හම්බෙමු තවත් මේ වගේ තැන් එක්ක. ඊට වඩා සුවිශේෂී තැන් මේ ඉහළ ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. ඒත් එක්කම සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයක්. ඔයාලට පේන ඇති මේක ගන්න ඕන එකක්. අවට කඳු වලින් වට වෙච්ච ඉතාම මනරම් දර්ශනයක් සහිත ප්‍රදේශයක්. නාගරික ජීවත් වෙන මිනිස්සු මේ පැත්තට ඇවිල්ලා හිටියොත් ලොකු වෙනසක් දකින්න ලැබෙයි. ඒ අත්දැකීම ගන්න.